ඉතින් යාළුවනේ සමහර විට ඔයාලා දැනටමත් දන්න සිද්ධියක් තමයි ජනප්‍රිය ගායක දමිත් අසංකව ඇරෙස්ට් කරලා කියන කතාව. මොකක්ද මේකට හේතුව? මේකට හේතුව තමයි සැප්තැම්බර් 26 වෙනිදා රාත්‍රියේදී දමිත් අසංකගේ පෞද්ගලික නිවසේදී ඔහු මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමේ හින්දා කලහකාරීව හැසිරලා තියෙනවා. ඉතින් මේක ගැන අවට හිටපු ප්‍රදේශවාසීන් පොලිසියට දැනුවත් කිරීමෙන් පස්සේ පොලිසිය ඇවිල්ලා දමිත් අසංකව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට පස්සේ මානසික වෛද්‍යවරයෙක් ගාවටත් අරන් ගිහිල්ලා දැන් මොනරාගල උසාවියටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ජනප්‍රිය ගායක දමිත් අසංක ගැන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ ඔහුගේ Facebook පිටුවේ සටහන් කරලා තිබ්බේ මේ වගේ අදහසක්. ඔබත් මාත් මුණගැහෙන්නේ 2004 තරම් අතීතයක. මොනරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලයේ තරණය කරන්න ආපු ඔබ මට මගේ හොඳම යාළුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩපරාස දෙක ඔබත් මාත් උනා දමිත්. ඔබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් ඔබත් දැනන් හිටියා. හිතන්නේවත් නැති වෙලාවක හිතන්නේවත් නැති තැන්වලදී මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි ඔබ ඒක කරනවා කියලා. සුළුතරයක් කියන මේ තරම් දේවල් ඔබට වෙලා නැහැ කියලා ළඟ හිටපු මම දන්නවා. ඔබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. ඔබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න. ඔබ එනකන් මාත් ඔබට ආදරය කරන හැමෝමත් බලාගෙන ඉන්නවා. ඉක්මනට වරෙන් මගේ මිත්‍රයා. ඔබට තෙරුවන් සරණයි. මෙන්න මේ විදිහට තමයි දමිත් අසංක ගැන චාමර වීරසිංහ ඔහුගේ Facebook පිටුවේ අදහස් පළ කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ විස්තර තවත් දැනගන්න ඕනි නම් දැම්මම මේ channel එක subscribe කරන්න. අපි එහෙනම් තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.